මැයි මාසේ අවසන් වන වීමට පෙර අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අලුත් කණ්ඩායම් ටික බඳවා ගන්න කටයුතු කරනවා. එපමණක් නෙවෙයි, ඔවුන්ට ලබා දෙන දීමනාව අමාත්‍යංශයෙන් දෙන්න රුපියල් 5000යි මාසෙකට. ඒක බැංකු හරහා රුපියල් 15000ක් දක්වා ණයක් හැටියට රැකියාව ලැබුණ හැම පස්සේ අය කරගැනීමේ පදනම මත ලබා දීමේ කටයුතු අපි ආරම්භ කරලා තිනවා. මම හිතන්නේ එතකොට රුපියල් 15000ක් විද්‍යාපීඨ ශිෂ්‍යයෙකුට මාසෙකට ලැබෙනවා ඒගොල්ලන්ගේ ආහාර සහ අනිත් කටයුතු කිරීම සඳහා. ඒ නිසා මැයි මාසයේ අවසන් වීමට පෙර විද්‍යාපීඨ වල සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළඟ ප්‍රශ්නයත් ඒකටම සම්බන්ධයි. ගුරු අධ්‍යාපනඥ සේවයේ ඇත්තරම දැන් ඉන්නේ 140යි. 160ක් නැහැ. මේක අවුරුදු දෙකහමාරක තුනක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක්. නමුත් මේ පසුගිය සතිය වෙන විට අපිට අනුකමිටුව මගින් අනුමැතිය ලබා දීලා තිනවා. ඔබතුමා කිව්ව ආකාරයට සීමිත විභාගය පාත්වලා තිනවා. ඒකේ ප්‍රතිඵල දැන් නිකුත් කරાવી විවෘත විභාගයේ අවසන් කළා තිනවා. ඒ නිසා මේ දෙකෙන්ම 1200ක් වන් බඳවා ගැනීමට තිනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබිලා තිනවා. ඒ නිසා අපි ප්‍රතිඵල නිකුත් කළා ඉක්මනින්ම බඳවා ගන්න. මොකද අපිට අර විද්‍යාපීඨ වලට සිසුන් බඳවා ගන්න අවස්ථාව වෙනකොට මේ අධ්‍යාපනඥ සේවයේ ගුරුවරු එතන ඉන්න ඕනේ. ඒ නිසා මේ දෙකම එකවර කරන්න අවශ්‍ය නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයේ අවසන් වීමට පෙර මේ කටයුතු දෙකම අවසන් කරන්නට.